මියන්මාරයට ඉන්දියාවට සහ බෙංගාල බොක්කට මායිම්ම පිහිටා ඇති බංගලාදේශයට ආසන්නයේ නේපාලය සහ භූතානය පිහිටා තිබෙනවා. දකුණු ආසියාවේ දුප්පත්ම දේශය ලෙසයි බංගලාදේශය හැඳින්වෙන්නේ. භූමි ප්‍රමාණයෙන් ලොව 92 ස්ථානයෙහි පසු වුවත් ජනගහනය අතින් ලොව 8 වැන්නායි. ඒ අනුව ඉතා අඩු භූමි ප්‍රමාණයක වැඩිම ජනගහනයක් දිවිගෙවන රට ලෙසද බංගලාදේශය හැඳින්වෙනවා. බංගලාදේශයේ සමස්ත ජනගහනයෙන් 30% අන්ත දුප්පතුන්. මෙහි ජාතික ආහාරයේ කොස්. සමස්ත බංගලාදේශ ජනගහනයෙන් 50% දිවිගෙවන්නේ ගොවිතැනින්. ලොව විශාලතම කඩලාන වනාන්තරයේ පිහිටා ඇත්තේද බංගලාදේශයේ. සුන්දර බෙංගාල කොටින්ගේ නිජබිම. මෙහි සාක්ෂරතාවයේ ඉතා පහළ මට්ටමකයි පවතින්නේ. ලොව විශාලතම මුහුදු බොක්ක අයත්වන්නේ බංගලාදේශයටයි. වර්ග කිලෝමීටර 147,957ක් වන බංගලාදේශය ලොව 92 විශාලතම රට වෙනවා. බංගලාදේශයේ ජනගහනය මිලියන 167ක්. එයින් 90%ක් ඉස්ලාම් භක්තිකයන්. බොහෝ ගංගා ගලා බසින සාරවත් නිම්නයන් බහුල බංගලාදේශයේ අගනුවර ඩාකා. රාජ්‍ය භාෂාව බෙංගාලි. පාර්ලිමේන්තුවට වග් කියන ප්‍රජාතන්ත්‍රවාදී පාලනයක් ඇති මෙරට ජනාධිපතිවරයා අබ්දුල් හමීද්. අධික දරිද්‍රතාවයෙන් පෙළෙන රටක් බැවින් ඔවුන්ගේ ඒකපුද්ගල ආදායම ඉතා පහළ මට්ටමකයි පවතින්නේ. බංගලිදේශයේ අතීතයේ ඉන්දියානු උපමහාද්වීපයේ උරුමයක් සහිත රටක් වුණත් කාලයෙන් කාලයට සිය ස්වාධිපත්‍ය වෙනුවෙන් ඔවුන්ට තව ජීවිත පූජා කිරීමට සිදු වුණා. දෙවන ශතවර්ෂයේදී ඉස්ලාම් දහම බංගලාදේශය තුළ ස්ථාපිත වුණා. 14 වන ශතවර්ෂයේදී ශම්සුද්දීන් එලියත් ෂා නම් බෙංගාල සුල්තාන්වරයා යටතේ පාලනය වූ බෙංගාලයට වසර 20,000ක් පැරණි ඉතිහාසයක් තිබෙනවා. ඒ පිළිබඳව සාක්ෂි ඉන්දියානු ග්‍රන්ථයක් වන මහා භාරත පුස්තකයේත් සඳහන්. ඒ අනුව බෙංගාලි කුමාරයෙක් වූ විජය ලංකාවට පැමිණ එහි ජනාවාස ආරම්භ කළ බව සඳහන්. ලංකාවේ පමණක් නොව බෙංගාලි ජනතාව මැලේසියාවේ සහ ඉන්දුනීසියාවේ ජනාවාස ඇති කළ බව පුරාවෘත්තයන්හි සඳහන්. පාලා අධිරාජ්‍ය සමයේදී බෙංගාලය තුළ මහායාන බුදුදහම පැතිර ගියා. 11 වන ශතවර්ෂයේදී හින්දු සේනා රජ පෙළපත බලවත් වීම නිසා බුදුදහම යටපත් වී හින්දු දහම හිස එසෙව්වා. හින්දු කලාව සහ බලකොටු සම්ප්‍රදාය ඔවුන්ට ලැබුණේ එම යුගයේදී. 14 වන ශතවර්ෂයේ වන විට බෙංගාලයේ මුස්ලිම් සුල්තාන්වරියකු යටතේ පැවතුණා. දකුණු ආසියාවේ විශාලතම මුස්ලිම් දේවස්ථානයේ ඉදි වුණේ මෙම කාලයේදී. අනතුරුව මහා අක්බර් පාලන සමයේදී මෙරට තවදුරටත් මුස්ලිම් පාලනයට නතු කරගෙනුණා. ඉංග්‍රීසි පාලන යුගයේ නැගෙනහිර බෙංගාලයේ දෙවිලි කර්මාන්තය, ජූට්, හනසා තේවගාව, දුම්රිය මාර්ග සහ මහා මාර්ග මෙන්ම චිතගොන් වරායද දියුණු කෙරුණා. වර්ෂ 1947දී ඉන්දියාවට නිදහස ලබා දීමේදී බ්‍රිතාන්‍යයන් මුස්ලිම්වරුන් වැඩි වශයෙන් විසූ පාකිස්තානය හා බෙංගාලය ඉන්දියාවෙන් බෙදා වෙන් කරනු ලැබුවා. ගංගානම්, බ්‍රහ්මපුත්‍ර, මෙන්ගා ඇතුළු ගංගාවන් 57ක් බංගලාදේශය හරහා බෙංගාල බොක්කට ගලා බසිනවා. එම නිසා ලොව සාරවත් නිම්න ඇති දේශයක් ලෙසට මෙරට ගණන් ගැනේවා. බංගලාදේශ මුළු භූමියෙන් වැඩි කොටසක් මුහුදු මට්ටමට වඩා පහතින් පිහිටා ඇති අතර සමස්තයෙන් 17%ක් වනාන්තර ලෙසත් 12%ක් කඳුබදවත් පිහිටනවා. දකුණු ප්‍රදේශ උණුසුම් වන අතර උතුරු ප්‍රදේශයේ සුළු කොටසකට හිමපතනයට ලක්වනවා. ඉන්දු මැලේ පරිසර කලාපයට අයත් බංගලාදේශය විවිධාංගීකරණය වූ පරිසර පද්ධතියකින් යුත් දේශයක්. දිගු වෙරළ තීර, ගංගා සහ විල්, වැසි වනාන්තර කඳු ඒ අතුරින් සුවිශේෂයි. බෙංගාල කොටි, දිවියන්, කිඹුලන්, කළු කොටියන්, ආසියානු අලි ඇතුන්, වල්ලූරන් සහ ගංගාශ්‍රිත බෙංගාලි ඩොල්ෆින්ද බංගලාදේශය තුළ දැකගත හැකි. විශේෂයෙන්ම නිමියඟුදුම් කර්මාන්තය එහි ප්‍රධාන අපනයන ආදම් මාර්ගයක් ලෙස පෙන්වා දිය හැකි. එමෙන්ම බංගලාදේශය දියුණු වෙමින් පවතින රටක්. එහි ඇත්තේ වෙළඳ ආර්ථිකයක්.
දකුණු ආසියාවේ තුන්වන විශාලතම ආර්ථිකයට හිමිකම් කියන්නේද බංගලාදේශයයි. කෘෂිකර්මාන්තයේ සහ මුහුදු යාත්‍රා නිෂ්පාදනයේ හැරුණු විට ප්‍රතිපිලි නිෂ්පාදනයේ නිමිය මුදුන් සැකසීම වානේ ඉලෙක්ට්‍රොනික උපකරණ ගොඩනැගිලි උපකරණ රසායන ද්‍රව්‍ය සෙරමික් සම්කර්මාන්තයේ සහ ආහාර සැකසුම් ප්‍රධාන නිෂ්පාදනයන් වනවා. අපනයන කර්මාන්තයේ වර්තමාන බංගලාදේශයේ ප්‍රධාන ආදායමක් බවට පත්ව තිබෙනවා. රාත්‍රි දූෂණය ආර්ථික සංවර්ධනයේ අඩාල වීමට ප්‍රධාන හේතුවක්. රාජ්අයි පළාතේ පෞරාණික වටිනාකම් සහිත කොක්ස් බසාර් පතන්ගා මුහුදු තීර ශාන්ත මාටින් දූපත ඉහළ කඳුකරයේ පිහිටි බන්දාර් බාන් වෙතර සංචාරකයන් බොහෝ සෙයින් පැමිණෙනවා. බෙංගාලි නාට්‍ය ඉතිහාසයේ හතරවන ශතවර්ෂය දක්වා දිව යනවා. රංගන නර්තන විලාශයන් රාශියක් ඊට අය. ජද්‍රා නමින් හැඳින්වෙන ගැමි නාටක විලාසිතයත් ඔවුන්ට තිබෙනවා. එසේම ඉන්දියාවෙන් උරුම වූ මණිපූරි නැටුම්ද ඔවුනවුනට ආවේනික පරිදි පවත්වාගෙන යනු ලබනවා. බංගලාදේශ කාන්තාවන්ගේ ජාතික ඇඳුම වන්නේ සාරියයි. ඒ සඳහා ඔවුන් පැරණි මස්ලින් රිදිවල සිට සිල්ක් රිදිපිලි වර්ග භාවිතා කරනවා. තවද නානාවිධ එම්බ්ලොයිඩර් රටාවන්ගෙන් වර්ණවත් වූ සල්වාර්ද ඔවුන් භාවිතා කරනවා. ගුර්තා සහ සර්වාණි පිරිමි පාර්ශ්වයේ ජාතික ඇඳුමයි. එමෙන්ම උත්සව අවස්ථා සඳහා ඔවුන් ලුංගි සහ ජෝති භාවිතා කරනවා. මේ වගේ වීඩියෝ එකක් දාපු ගමන් බලන්න දැම මාව subscribe කරන්න. හම්බෙමු තව අලුත් වීඩියෝ එකකින්.